අයිබෝන් අපි පැමිණලා ඉන්නේ ජාතික කෞතුකාගාර පරිශ්‍රයටයි මේ කෞතුකාගාර පරිශ්‍රය තුළ නිදහස් දිනයට සමගාමීව ඉතාම වැදගත් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා මේ ප්‍රදර්ශනය තුළ ඉතාම වැදගත් වන්නේ අපේ නිදහස් දිනයේ සමගාමීව ඒ නිදහසේ අප ගමන් කළ මාර්ගය පිළිබඳවයි මේ ප්‍රදර්ශනයේදී කියවෙන්නේ ඔබ ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරන්නෙක් ඒ වගේම පුරාවිද්‍යාව පිළිබඳව ගවේෂණය කරන්නෙක් නම් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නෙක් නම් මේ ප්‍රදර්ශනය ඔබට වැදගත් වේවි. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විවිධාකාරයේ හැලහැප්පීම් පිළිබඳවත් මේ ප්‍රදර්ශනයේ කදිම සාක්ෂියක්. ඒ නිසා තවත් දින කිහිපයක් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඒ ප්‍රදර්ශනය තුළ ඔබට හැකියාවක් තිබෙනවා ඉතාම වැදගත් කරුණු කාරණා රැසක් අධ්‍යයනය කරන්නට. කෞතුකාගාර ප්‍රදර්ශනයේ තවත් වැදගත් අවස්ථාවකට අපි දැන් එළිවිලා ඉන්නේ මේ ලේඛන අංශය වෙතයි අපි ඇවිල්ලා ඉන්නේ මේ ප්‍රදර්ශනයේදී ඉතාම වැදගත් ලිපි ලේඛන මේ ප්‍රදර්ශනය අන්තර්ගත වෙලා තියෙනවා අපිත් එක්ක ඉන්නවා මේ තොරතුරු කතා බහ කරන්නට සමන්ති ගුණවර්ධන මහත්මිය සමන්ති මහත්මිය අපි කතා කළොත් මේ අංශයේ අඩංගු වන කරුණු කාරණා මොනවද කියලා අංශයේ තියෙන්නේ 1815 උඩරට ගිවිසුමෙන් පස්සේ 1872 වෙනකන් ගම නිදහසේ ගමන් මාර්ගය කියන්නේ 815 ඉඳන් 800 අපි ස්වාධීන රාජ්‍යයක් වෙනකන් කොහොමද මොන මොන අරගල කරගෙනද මෙතනට ආවේ නිදහස දිනාගත්තේ කොහොමද කියන ඒ සම්බන්ධයෙන් ලියවිච්ච ලිඛිත සාක්ෂි ඇතුළත් මේ කුටියක තමයි ඔයා මේ ඔබ මෙතන දැන් ඉඳින්නේ ඒක 1815 අපිට මේ විශේෂම දේ තමයි 1815 ගිවිසුම මාර්තු 1815 මාර්තු දෙවෙනි දින ඒක ගිවිසුම ප්‍රකාශිරපත් කළා තියෙන්නේ ඊට පස්සේ ඒ ගිවිසුමෙන් පස්සේ අපිට තියෙනවා වැදගත් දේවල් තව ඒ ගිවිසුමගෙන් පස්සේ ඇති වෙච්ච සටන් තියෙනවා නිදහස් සටන් 1818 1848 ඒ සටන් වලට දායක වෙච්ච ප්‍රධානින් අපි මේ ඔබට සමහර දැන් දන්නවා ඇති අත්අඩංගුවට ගත්තර ඒ ඒකල මේ බ්‍රිතාන් රාජ්‍ය විසින් ඒ දේශද්‍රෝහීන් විදිහට මේ නම් කර ඒ සම්බන්ධ තියෙන ලිපි ලේඛන ගැසට් පත්‍ර ඔබට මේ මේ කුටියේ දැක බලා ගන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන් ජානගාරික ධර්මතුපාලතුමාගේ අත් අකුරු ඒ කියන්නේ ඔහුගේ දිනපොත ඒ වගේම අපේ ජාතික කොඩිය මුල් පිටපත රාජ්‍ය ලාංඡන මුල් පිටපත ඒ වගේ සුවිශේෂී ඔබට දුර්ලභ අවස්ථාවක් මේක දැක බලා ගන්න තියෙන මේ මෙහෙම එක විදිහට මේ ලේඛන එකතුවක් පෙන්වන පළමු අවස්ථාව. කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයේ තවත් සුවිශේෂී ස්ථානයක් තයි අපි මේ ආකාරයෙන් පැමිණලා ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා සුරංග මහතා මේ ස්ථානයේ තිබෙන විශේෂ පෞරාණික භාණ්ඩ පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට. සුරංග මහත්මිය අපි දැන් කතා කළොත් දැන් මේ ස්ථාන අපි දකින දේ තමා නීලගිරියෙන් හොයාගත් පෞරාණික භාණ්ඩ තමයි අපි දකින්නේ. අපි පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යමු. මේ භාණ්ඩ පිළිබඳ විශේෂයෙන්ම රන් කරුණු කිහිපයක් අපි දුටුවා. මේ කාරණා එක්ක අපි කතා බහ කරගෙන යමු. ඇත්තටම මේ අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරපු කැණීම් වලින් විශේෂයෙන්ම කැණීමක් විදිහට අපිට සලකන්න පුළුවන් අම්පාර ලාහුගල කියන ප්‍රදේශයේ නීලගිරි කියන ස්තූපේ කරන ලද කැණීම. ඇත්තට මේකෙදී අපිට විශේෂයෙන් විශාල ප්‍රමාණයේ විවිධ වර්ගවලට අයිති මේ පුරාවස්තු ප්‍රමාණයක් හමු වුණා. ඒ අතරින් විශේෂ කරඬු අද මේ ප්‍රදර්ශනයේ අපි තැන්පත් කරලා තියෙනවා. විශේෂයෙන් රත්තරන් මාධ්‍යයෙන් කරපු කරඬු, ඒ වගේම රිදී මාධ්‍යයෙන් කරපු කරඬු, ඒ වගේම පළිඟු මාධ්‍යයෙන් කරපු කරඬු, ඒ වගේම ශිලා මාධ්‍යයෙන් කරපු කරඬු මේ ප්‍රදර්ශනයේ අපි ඇත්තටම තැන්පත් කරලා තියෙනවා. ඒවා විශේෂයෙන්ම දුර්ලභ පුරාවස්තු හැටියට අපිට සලකන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් මේ මෑතකදී අපි මේ වර්ෂයේදී කරපු කැණීමක් තියෙනවා පොළොන්නරුව කවුඩාගල කියන ස්ථානයේ ස්තූපයේ. ඒ ස්තූපයෙන් ලබාගත්තු පුරාවස්තු අතර විශේෂ සුවිශේෂී ගල් කරඬු දෙකක් අද මේ ප්‍රදර්ශනයේදී අපි තැන්පත් කරලා තියෙනවා. ඒකත් මං හිතන්නේ ඉතාමත්ම විශේෂ වැදගත්කමක් තියෙනවා. ඒ නිසා මෙය නැරඹීමට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි මේ නිදහස් උත්සවය වෙනුවෙන් කරපු මේ తాවකාලික ප්‍රදර්ශනයේ තැන්පත් කරලා තියෙන නිසා. ඒ වගේම විශේෂයෙන්ම රන් කහවණු කියන කාසි වර්ගයත් අපි මේ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කරනු ලබනවා. තමයි අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කරපු
කැණීම් වලින් හමුවෙච්චි සුවිශේෂී පුරාවස්තුවක් කියලා අපිට ඇත්තටම හඳුන්වලා දෙන්න පුළුවන්. මේක ජේතවනාරාමේ අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ තියෙන පරිශ්‍රයේදී කරන ලද කැණීම් මළුව ආශ්‍රය කරන ලද කැණීමකදී තමයි ඇත්තටම මේක හම්බුනේ. මේ 1980 දශකයේදී සිදු කරපු කැණීම් වලින් හමුවෙච්චි පුරාවස්තුවක්. දැනට මෙම පුරාවස්තුව අපි විශේෂ ආරක්ෂිතව අපේ දෙපාර්තමේන්තුවේ තැන්පත් කරලා තිබෙනවා. ඒ වගේම මේ වගේ විශේෂ අවශ්‍ය ප්‍රදර්ශනයකදී තමයි අපි මේ පුරාවස්තුන් ප්‍රදර්ශනය කරන්නේ. විශේෂයෙන්ම මේ ජේතවනාරාම පරිශ්‍රයෙන් හමුවිච්චු බණපොත මේකේ ලියලා තියෙන ඇතරම මහායාන සූත්‍ර දේශනාවක් වන ප්‍රඥා පාරමිතා සූත්‍ර දේශනාව. ඒ නිසා ඒක ඉතාමත්ම විශේෂ වැදගත්කමක් තියෙන පුරාවස්තුවක් වගේම පූජනීය වස්තුවක් විදිහට අපිට සලකන්නට පුළුවන්කම තියෙනවා. මෙවැනි ඉතාම වටිනා කියන දුර්ලභ ගණේ කෞතුක භාණ්ඩ තමා මේ ස්ථානයේ තිබෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් හැකි අවස්ථාවක් තියෙනවා නම් මේ ස්ථානට ඇවිල්ලා දින කීපයයි තියෙන්නේ ඇවිල්ලා මේ දුර්ලභ ගණේ කෞතුක භාණ්ඩ නරඹන්න. නරඹන්න එහත බටන් එක ක්ලික් කර Siyatha FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.